හරිපදේ අපි මීළඟට සාකච්ඡා කරමු අංශ භෞතික විද්‍යාව ඇත්තටම මේක විශාල මාතෘකාවක් පුළුල් මාතෘකාවක් ඒ වගේම අපි කියනවා විශ්වයේ හැදෑරීමට යනකොට එනවනේ අර පසල්ස් කියලා එයින් එකක් ඒ කියන්නේ එක කුතුහලයක් දක්වන තර ප්‍රශ්නාර්ථයක් සහිත කොටසක් රයිට් එතකොට පුතේ අංශ භෞතික විද්‍යාව මූලික හැඳින්වීමක් තමයි වලට තියෙන්නේ රයිට් බලමු මොකද්ද කියලා අපි ගන්නවා මෙන්න මේවට කියනවා නිහාරිකා තේරෙනවද නිහාරිකා ඩස්ට් ක්ලවුඩ් ලුමිනස් ක්ලවුඩ්ස් එතකොට මෙව හැදලා තියෙන්නේ මොනවාගෙන්ද එව්වගෙන් තමයි මේ වගේ ගැලැක්සීස් එහෙම හැදෙන්නේ මන්දාකිණි හැදෙන්නේ ඒ වගේ තමයි තරු හැදෙන්නේ එතකොට අපි කළු පුවර නියුට්‍රෝන තරු සුපර්නෝවා ගොඩක් තියෙනවනේ එක එක ආකාශ වස්තු ග්‍රාහක ග්‍රහලෝක ඒව ඇතුළේ ඉන්න ඔබ මම ගහකොළ ඒක මේක ඔක්කොම මේ හැදිලා තියෙන ග්‍රහලෝක සෞරග්‍රහ මණ්ඩල මොනවාගෙන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා එදා ඉඳලා තිබුණ ප්‍රශ්නයක් ඕක මේ හැදිලා තියෙන කාගෙන්ද කියලා ඒ අනුව මුලින්ම ඔකට ග්‍රීකයේ දාර්ශනිකයන් කිව්වා ඒ වගේ නෙමෙයි බුදුන් වහන්සේ අවුරුදු 2600කට කලින් කිව්වා මේ අපිට හැදිලා තියෙන මේ සියලු රූප ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ මහා භූතයන්ගෙන් තියෙනවා කියලා. ඒ වගේම ඇරිස්ටෝටලුත් ඔය කතාව කිව්වා. රයිට්? එතකොට ඒක එදා ඉඳලා තිබුණ කුතුහලයක් මේ මේව හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද කියලා. ඒ අනුව විද්‍යාඥයන්ට පුළුවන්කම ලැබෙනවා විශ්වයේ ආරම්භය මොකද්ද? ආනාගත විකාශනය මොකද්ද? පවතින තත්ත්වය මොකද්ද කියන එක අඳුනගන්න. රයිට්? එතකොට පුතේ හොඳට මතක තියාගන්න අංශ භෞතික විද්‍යාවේදී අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ විශ්වයේ තව දුරටත් බෙදිය නොහැකි. එහෙම නැත්නම් තව දුරටත් අභ්‍යන්තර ව්‍යුහයක් නොමැති. හිතට මතක තියාගන්න ඕනේ. ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක. තව දුරටත් අභ්‍යන්තර ව්‍යුහයක් නොමැති අංශුවක් පවතී නම් අන්න එයාට කියන මොකද්ද? මූලික අංශුවක්. සරලව MCQ එකක් එන්න පුළුවන් මූලික අංශුවක් යන්නේ අදහස් වන්නේ. මොකද්ද එහෙනම්? තව දුරටත් අභ්‍යන්තර ව්‍යුහයක් නොමැති අංශුවකි. එච්චරයි. ඒක හරියක තමයි තාක්ෂණික අත්දැකීම. එහෙනම් අපි ඒවට කියනවා බිල්ඩින් බ්ලොක්ස් මේ වගේ තමයි හැදිලා තියෙන්නේ. දැන් එතකොට ඩෝල්ටන් කිව්ව පරමාණුවක් තියෙනවා. ඔන්න ලොකු සූට් කේස් එකක් තිබුණා. ඒක තමයි තියෙන එකම දේ. ඒකෙන් තමයි ඔක්කොම හැදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කැතෝඩ් කින හොයාගත්තකින් පස්සේ මොකද උනේ? අර සූට් කේස් එක අරලා බැලුවම අන්න ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන. එන ඒක ඇතුලේ තව එකක් තියෙනවා. ඊට පස්සේ 1921 වගේ 18 වගේ පරීක්ෂණ කරනකොට හොයාගත්ත මොකද්ද? ප්‍රෝටෝනේ. ඍණ විතරක් ඉන්න බැහැනේ. එහෙනම් ප්‍රෝටෝනක් තියෙනවා. ධනාරෝපිත ඔන්න හොයාගත්ත තව ස්විච් කේස් එකක් තියෙනවා ඒක ඇතුලේ ඊට පස්සේ 1932 වෙනකොට හොයාගත්ත නියුට්‍රෝන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන දෙකම තියෙනවා නම් උදාසීන අංශුත් තියෙනවා නැත්නම් ඉන්න විදියක් නැහැ කියන ඔන්න චැඩ්වික් හොයාගත්ත මොකද නියුට්‍රෝනේ ඊට පස්සේ කිව්වා මෙව්වා අතර ශක්තිය හෝමාර වෙනකොට සංසිද්ධකත්වය පවතින තව අංශු පිට වෙනවා කියලා කිව්වා පෞලි ඩයිරැක් ඒ අනුව හොයාගත්ත මොනවද නියුට්‍රිනෝ තියෙනවා කියලා ඊට පස්සේ 1940 ගණන් වෙනකොට පොසිටෝන තියෙනවා කියලා 1960 ගණන් වෙනකොට විද්‍යාඥයන් මේ ක්‍රමය තාක්ෂණය පාවිච්චි කරලා න්‍යෂ්ටි විස්තරණය කරගන්න උපක්‍රමයක් යෙදුවා. දැන් ඇපල් ගෙඩියක් වගේ අරගෙන හිමීට මෙහෙම ගන්නවා. කැලේ දෙකකට විතර කැල්ලව යනවා. ඒක උඩ ඇතුළේ ඔක්කොම ඕපන් වෙන්නේ නැහැනේ. ඒත් වේගෙන් ගහුවොත් මොකද වෙන්නේ? කුඩු වෙලා යනවා. කැලේ විසිරෙනවා. ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. අර පොඩියෝන් එහෙම සෙල්ලම් බඩුව අරන් කුඩු කරන්නේ ඇතුළේ තියෙන මොනවද කියලා බලන්න. ඒ වගේ තමයි විද්‍යාඥයා තාක්ෂණයේ දිනු වෙනකොට අංශුතරක පාවිච්චි කරලා න්‍යෂ්ටි ඇතුළට රිංගගෙන ඒක ඇතුළේ තොරතුරු ගන්න පටන් ගත්තා. ඒවට වැදගත් වෙන පුතා ඉතාමත්ම අවශ්‍ය දෙයක් මොනවාද? සංවේදක ඩිටෙක්ටර්ස්. ඒතුළ ඉතාම තාක්ෂණිකින් අධි සංවේදී සංවේදක පාවිච්චි කරනවා. ඒකත් සිලබස් එකේ අනිවාර්යයෙන් අපිට උගන්වන්න කියලා තියෙනවා. මොනවද මේ සංවේදක? ආරෝපණ නිසා සංවේදක වැඩ කරනවා, ස්කන්ධ නිසා සංවේදක වැඩ කරනවා. ඒ වගේ සංවේදනය කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ. අපේ අර ඉන්ද්‍රිය වගේ. ඉතින් ඒව තමයි මේකෙදි පොඩ්ඩක් අපි ඉගෙන ගන්නවා. රයිට්? බලන්න පුතේ. ඒතර පදාර්ථයේ ව්‍යුහය හැදෑරීමේදී මෙන්න මෙහෙම ඉතිහාසයක් තමයි තියෙන්නේ. රයිට්? අර මංකුව පොළව ගින්දර වාතයේ වගේ තමයි හැදිලා තියෙන්නේ කියලා. නමුත් විද්‍යාඥයන් තවදුරටත් යන්න ගිහිල්ලා මෙන්න මේ න්‍යෂ්ටි ඕපන් කරගන්නවා. මේක අරලා ගන්න ඕනි. මේක බැඳිලා තියෙන එක වඩලා බිඳලා ඔක ගන්න ඕනි. විසුරුවලා ගන්න ඕනි. විස්තරණය කර ගන්න ඕනි. හරි? ඒ සඳහා මේකට ඇතුළට රින් ගන්න පුළුවන්. හැබැයි රදර්ෆෝඩ් උකට රින් ගන්න පුළුවන් උනේ ඇල්පාංශුවකින්. අපි දන්නවා ඇල්පාංශු කියන සයිස් එක වැඩි. ඒතකොට න්‍යෂ්ටියේ තියෙන්නේ 10 රින 18 වගේ චූටි 10 රින 15 18 වගේ. රින් ගන්න නම් මොකද වෙන්න ඕනිද? ඒකට ගැළපෙන තරංග ආයාමයකට යන්න වෙනවා. ඒ අනුව ඩී බ්‍රෝගි තරංගායමෙන් ලැම්ඩා සමාන ස්පීඩි MU නේ. නේද? එහෙනම් ලැම්ඩා අඩු කරගන්න මොනා කරන්නේ? U වැඩි කරන්න ඕන. එහෙනම් ගම්මිතාවය වැඩි කරන්න නම් තොරණය කරන්න ඕන. ඒක නිසා තමයි අංශුතරක අවශ්‍ය උනේ. තේරුණා නේද? එතකොට මේක තමයි සංකල්පය ආවි ඉස්සෙල්ලම
ඔය ඩෝල්ටන් කිව්ව විදිහට මේ පරමාණු ඔය වගේ තනි එකක් වෙන්න ඕනි කියලා කිව්වට ඒක එහෙම එකක් නෙමෙයි කියලා ජේ ජේ තොම්සන් ඉලෙක්ට්‍රෝන හොයාගත්තකින් පස්සේ අනාවරණය වුණා. ඊට පස්සේ රදර්ෆර්ඩ් ප්‍රෝටෝනයත් හොයාගත්තම එයාට ප්‍රශ්නයක් ආවා මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තියෙන්නේ කොහොමද කියලා. ඒකද පුඩිමක වගේ තියෙනවා කියලා එහෙනම් විසිරීම අවබෝධ කරන්න ඕනි. එහෙම කියලා හිතලා රදර්ෆර්ඩ් කරේ මේ ආරෝපණ විසිරලා කොහොමද පරමාණු තුල තියෙන්නේ කියලා බලන්න ඒ කාලේ තාක්ෂණයේ හැටියට ඇල්පාංශු තමයි යැව්වේ. යැව්වට පස්සේ මොකද වුනේ? රදර්ෆර්ඩ්ගේ ඇල්පාංශු පරීක්ෂාවෙන් ඔයාලා මේක බලන්න පස්සේ මේක ලොකු දෙයක් නැහැ. මොකද උනේ කියලා බලන්නකෝ. එයාගේ පරීක්ෂාවේ නිරීක්ෂණ මොනවද උනේ බලන්න. මෙන්න මෙහෙම යවපු අපේක්ෂා කරේ මෙහෙම එකක්. හැබැයි බැලින්නම් ආවේ කොහොමද? අපේක්ෂා කරපු විදිහ එකක් නෙමෙයි. කොහොමද ආවේ? මේ සමහර ඇල්පාංශු මෙන්න මේ තුනී රන් පත්‍රය හරහා වැඩියෙන්ම ගිහිල්ලා තියෙනවා. සමහරව මෙහෙට 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 සමහර වාංගු ඉලත් ඇවිල්ලා. මේම ගිහිල්ලා ඇවිල්ලා. ඒ කියන්නේ මොකද්ද එහෙනම්? තනිකර විකාශනයක් කරලා තියෙනවා. ඒකෙන් තමයි න්‍යාස්ත්‍ය තියෙනවා කියලා ඉස්සෙල්ලාම හොයාගත්තේ. රයිට්? ඊළඟට බලන්න. න්‍යාස්ත්‍ය තුල තියෙන එකක් හොයාගන්න නම් තවත් න්‍යාස්ත්‍ය ඇතුළට යන්න ඕනේ. තේරුණා නේද? එතකොට මේ ඔය 1960 ගණන් වගේ 64 වගේ වෙනකම්ම නියුට්‍රෝන ප්‍රෝටෝන මූලික අංශු කියලා තමයි හිතාගෙන හිටියේ. ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන මූලික අංශු. හැබැයි අර අංශුතරකවල තාක්ෂණයේ වැඩි වුණාට පස්සේ අර න්‍යාස්ත්‍ය තවත් විදහා ගන්න ශක්තිය වැඩියෙන් පාවිච්චි කරන අංශු එයාට ලබා ගන්න පුළුවන් වුණා. ඒ අනුව මෙන්න න්‍යාස්ත්‍ය ඇතුළට රිංගුවා. රිංගුවාට පස්සේ මොකද වුනේ? මෙන්න මේ ප්‍රෝටෝනත් හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? ක්වාක්ස් කියන අංශු වර්ගයකින් කියලා හොයාගත්තා. ප්‍රෝටෝන හැදිලා තියෙන්නේ ක්වාක්ස් කියන අංශු වර්ගයකින්. ඒ වගේ මේ ඉලෙක්ට්‍රෝනය අද වෙනකන් හොයාගෙන තියෙන්නේ තව දුරටත් බෙදිය නොහැකි මූලික අංශුවක්. එහෙනම් ඉලෙක්ට්‍රෝනය මූලික අංශුවක්, ඊළාට ප්‍රෝටෝන මූලික නෑ. මොකද ප්‍රෝටෝනයක ඇතුළත තව දුරටත් තියෙන මොකද්ද? අභ්‍යන්තර ව්‍යුහයක්. රයිට්? ඕක තමයි සරල අදහස. අපි බලමු ඔයාලට පාඩම් කරගන්න තියෙනවා. ඔය න්‍යාස්ති ඇතුළට රින් ගන්න පුළුවන් අධිශක්ති අංශු ප්‍රායෝගිකව අපිට ලැබෙනවා මොකද? අන්තස්ථාරීය විකීර්ණ. මෙවගෙන් එන්නේ පැයට කිලෝමීටර් ආලෝකයේ වේගයට ආසන්න වේගයෙන් තමයි මේ අංශු එන්නේ. ඒකට කියන අන්තස්ථාරීය විකීර්ණ. මෙව ඇවිල්ලා හැප්පුණාම න්‍යාස්ති පසාරු කරගෙන යනවා. අන්න ඒ තත්වයට ගන්න පුළුවන් ඒවා තියෙනවා නම් අන්න ඒවට කියනවා අපි මොනවාද? අංශු තොරග කියලා. ඒක එච්චරටම බැරි වෙයි. ඒකනේ මේකට කියන්නේ සමහර අය කියනවා අධිශක්ති විද්‍යාව කියලා. ඒකට හේතුව තමයි අධිශක්තියෙන් යුතු අංශු වනේ මේවා පරිශේණය කරන්න. එතකොට මෙන්න මේ වගේ ලෝහ සිලින්ඩර හරහා මේ වගේ ප්‍රෝටෝන තොරණය කරන්න පුළුවන්. හරි? එතකොට මේ ප්‍රත්‍යාවර්ත සැපවීමක් කියන්නේ මේ අතරතුර විතරයි පුතේ තොරණය වෙන්නේ. මේ අතරතුර. එතකොට මේ සිලින්ඩර වල දිග එන්න එන්න වැඩි වෙලා තියෙන වේගය වැඩි වෙනකොට පතේ රේඛියව තියා ගන්න ඕනේ. එතකොට මේ හරහා සමවිභව තියෙන්නේ. විද්‍යුත් ශේෂ ඒකාකාරව තියෙන නිසා මොකද වෙන්නේ? මේකේ පතේ රේඛිය කරනවා. ඕක තමයි ඔතන වෙන්නේ. හැබැයි මේවා ගොඩාක් තොරණය කරන්නම් ගොඩාක් දුරට යන්න ඕනේ. එතකොට මේවා ඇත්තට ලොකු වේගයකට අංශු තොරණය කරන්න බැරි සීමාවක් එනවා. ඒක නිසා විද්‍යාඥයන් ඊළඟට ගියා සයිකෝට්‍රෝනේ කියන එකට. එතකොට මේ වගේ ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. මේ පයින් වෙලාවේ විතරයි මේක තොරණය වෙන්නේ. ඊට පස්සේ චක්‍රයක යනවා චුම්බක ශේෂය. ආපහු පයින් වෙලාවේ තොරණය වෙනවා. තේරුණා නේද? ඒකෙත් මේ වගේ වෝල්ටීයතාවයේ අඩු වැඩි කරලා විද්‍යුත් ශේෂයක් නිර්මාණය කරලා තියෙනවා. ඉන්නට බලන්න දැන් ලෝකේ තියෙන සර්න් පරීක්ෂණාගාරයේ අනාගතය වලට වැඩට යන්න පුළුවන් මේ ගිතැන් වල මේක කිලෝමීටර් 27ක ට්‍රැක් එකක් තියෙනවා. රටවල් තුනක් මේකට සම්බන්ධ වෙනවා. එතකොට ස්විට්සර්ලන්තයේ මුල් කරගෙන මේක තියෙන මේක පොළොව ඇතුළේ කිලෝමීටර් 3ක් විතර ඇතුළෙන් තමයි මේ ට්‍රැක් එක හදලා තියෙන්නේ. මේක ඇවිල්ලා දැන් තියෙන හොඳම අංශුතරකය. රයිට්? එතකොට මේක වෘත්තාකාර පතයක තියෙන අද අවශ්‍ය තැන් වලදී මේකට පුළුවන් අපට ප්‍රෝටෝන ගට්ට මේක ටනල් දෙකක් තියෙනවා. එකක් එක පැත්තකින් අංශු යනවා, අනිත් එකේ අනිත් පැත්තේ යනවා. තොරණය කළ ලැබුණාම දෙක මෙහෙම හප්පනවා. එතකොට මේක හැම අතටම සෙන්සර්ස් තියෙන හින්දා විහිදෙනවා. එකක් ගිහිල්ලා හැප්පුවොත් එක පැත්තකට විතරයි යන්නේ. තේරෙනවද? ඒකින්ද තමයි මේකේ අර බීම් දෙකක් ගිහිල්ලා හප්පන්නේ. එතකොට විසිරණ අංශු එක එක ට්‍රැක් වල යනවා. තේරෙනා නේද? එතකොට ආරෝපිත අංශු චුම්බක ශේෂ වල බැමිනවා. එහෙම නැත්නම් කැරකෙලා යනවා. ඒ අනුව ඒව විශ්ලේෂණය කරන්න පුළුවන්. දැන් බලමු මූලික අංශු වලට දැන් චූටි සටහනක් ගන්න. මොකද්ද මූලික අංශුවක් කියන්නේ කියලා ඉස්සෙල්ලාම ලියා ගන්න. තව දුරටත් අභ්‍යන්තර ව්‍යුහයක් නොමැති අංශුවකි. ඒ අනුව මෙන්න මේ ස්කේල් එකට විද්‍යාඥයන්ට යන්න උනා. මොනවද බලන්න? මේ පරමාණුව ගත්ත ඇන්ස්ට්‍රොම් ප්‍රමාණය. රයිට්? ඊට පස්සේ න්‍යූක්ලියස්, න්‍යූක්ලියය එකට ගියා. හරි? එතකොට ඒක ෆෙමි වගේ ඒවා තියෙන. ඊළාට ඒක ඇතුලේ තියෙන ප්‍රෝටෝන වලට ගියාම නිකන් ෆෙම්ටෝ වගේ, මේ ඇටෝ වගේ. උදාහරණ 18 වගේ වෙන. දැන් මේ ප්‍රෝටෝන ඇතුළට ගියාම ක්වාක්ස් ඉන්නේ. රයිට්?
දලාදාසා ඒකමයි ඔය තියෙන්නේ දැන් අපි ඊළඟට කතා කරන විතර වැදගත් දෙයක් තියෙනවා මේ ක්වාක්ස් ක්වාක්ස් කොහොමද එකිනෙක බැඳලා ඉන්නේ ප්‍රෝටෝනයක් ඇතුලේ අන්න ඒවට පාවිච්චි කරන බලවාහක කියන අංශු බලවාහක කියන අංශු පාවිච්චි කරනවා රයිට් මන්න බලන්න පුතේ පදාර්ථය අණු පරමාණු තියෙනවා අණු පරමාණු අනුපරමාණු ඇතුලේ තියෙන මොනවාද නියෂ්ටි තියෙනවා නියෂ්ටි වල තියෙනවා නියුට්‍රෝන ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන තවදුරටත් බෙදන්න බැරි හින්දා එයා පැත්තට ගත්තා එහෙනම් නියුට්‍රෝන හැදිලා තියෙනවා ක්වාක්ස් වලින් ඩවුන් ක්වාක්ස් දෙකයි අප් ක්වාක්ස් එකයි ප්‍රෝටෝන හැදිලා තියෙනවා අප් ක්වාක්ස් දෙකයි ඩවුන් ක්වාක්ස් එකයි එතකොට ඕක තමයි සරල අදහස එතකොට ක්වාක්ස් වලින් හැදුන්ලත් අංශු වලට අපි කියනවා හාඩර්න්ස් කියලා හාඩර්න්ස් කියන්නේ ක්වාක්ස් වලින් හැදිච්ච ඒවාට තේරෙනා නේද හරි එතකොට මෙන්න මේ පැත්තේ ඉන්නවා ක්වාක්ස් නොවන කට්ටිය. අන්න ඒ කට්ටියට කියනවා ලෙප්ටෝන්ස්. ලෙප්ටෝන්ස්. ලෙප්ටෝන් පවුලක් ඉන්නවා ක්වාක්ස් පවුලක් ඉන්නවා. බලමු ඒවා මොනවද කියලා. මෙන්න බලන්න මේක තමයි භෞතික විද්‍යාඥයන් විසින් භාවිත කරන දැන්ට තියෙන ආවර්තිතා වගුව වගේ එකක්. චූටි නෝට් එකකට අරගන්න මූලික අංශු ගත්තම එකක් තමයි ලිප්ටන් පවුල. ලිප්ටන් පවුලේ තියෙනවා අංශු 6ක්. ලිප්ටන් අංශු 6ක් තියෙනවා. දෙවෙනි පවුල තමයි ක්වාක්ස් පවුල. ක්වාක්ස් පවුලේ තියෙනවා අංශු මූලික වශයෙන් 6ක් දැනට. එතකොට මේ බලන්න එකක් තමයි ලිප්ටන් පවුලේ තියෙන තව් කියන එක. මේ තව්. තව් කියන එක. ඊළඟට මියෝන් කියන එක අනිත් එක ඉලෙක්ට්‍රෝනේ. කවුරුත් දන්න දෙයක්. මෙයා තමයි ඉස්සෙල්ලම හොයාගත්ත ඔය ජේ ජේ තොම්සන්. එහෙනම් ඉලෙක්ට්‍රෝන මේ උඩට යන්න යන ස්කන්ධයේ වැඩි අංශු. එහෙනම් ලිප්ටන් වල වැඩිම ස්කන්ධයේ තියෙන තව් වලට අඩු මෙක්කේනා සැහැල්ලු මෙක්කේනා තමයි ඉලෙක්ට්‍රෝනේ මේක තමයි සුලම සාමාන්‍ය ස්ථායීව තියෙන අංශුව මේවා ගේ ආදාය කාලේ මේ ආල් කාලේ ගොඩාක් අඩුයි ඊළඟ මේ හැම අංශුවකටම තියෙනවා පුතේ නියුට්‍රිනෝවා ඒ ස්කන්ධයකුත් නැහැ චාර්ජ් එකකුත් නැහැ හරි එතකොට මෙයාට ඉන්නවා තව සහෝදරයෙක් වගේ එක්කිනේ එහෙම එකක් තමයි මේ තියෙන්නේ එහෙනම් ඉලෙක්ට්‍රෝනේට තියෙනවා ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව මියෝන් වල තියෙනවා මියෝන් නියුට්‍රිනෝව තව් වල තියෙනවා තව් නියුට්‍රිනෝව ඔච්චරයි එතකොට මතක තියාගන්න කොහමද? පවුල් දෙකයි තියෙන්නේ. ලිප්ටන් කියන්නේ එක පවුලක්. ඒකේ 6 දෙනෙක් ඉන්නවා. රයිට්? ඊළඟට යන් ක්වාක්ස් වලට. ක්වාක්ස් පවුල ගත්තොත්. ක්වාක්ස් පවුලේ පුතේ 6 දෙනෙක් ඉන්නවා. කවුද ඒ 6 දෙනා? මෙන්න එක්කෙනෙක්. ඈ? එක අඳුන ගන්න ලේසි මෙහෙම. টপ බොටම්. චාම් ස්ට්‍රේන්ජ්. අප් ඩවුන්. එහෙමමයි කියන්න ඕනේ. සිංහල වචන පාවිච්චි කරන්න එපා. රයිට් මේව දැන්ට මෙහෙම තමයි පාවිච්චි වෙන්නේ. එතකොට මේකෙට තියෙන ගුණයක්, ඒ ගුණය මොකද්ද? මේ සරලව කිව්වොත් ක්වාක්ස් කියලා මේ අප් එක ගත්තොත් නිකන් මේ උඩ යන හීලියම් බැලුන් එකක් වගේ. එහෙම එක හැසිරීමක් එයාට තියෙන්නේ. මේ චාම් කියලා ගත්තොත් මේ එතකොට එයා හැමදාම නිකන් අර චාම් විදිහට ඉන්න බලනවා වගේ හැසිරීමක් තියෙන්නේ. හරි? එතකොට මෙයා නිකන් 60ක තොප්පිය දාලා ටෝ. ඒ කියන්නේ එයාට ගුණයක් තියෙන එක පෙන්වන්න තමයි ඔක දාලා තියෙන්නේ ඔය. එතකොට මේකෙදි මතක තියාගන්න මෙන්න මේ ක්වාක්ස් ගත්තොත් උඩ තියෙන සෙට් එක අප් චාම් টොප් මේ ඔක්කොගේම ආරෝපණය ඉලෙක්ට්‍රෝන ආරෝපණය තුනෙන් දෙකයි ධන ධනම ගන්න ඕනේ ප්ලස් ඊළඟට මේ යට ඉන්න සෙට් එකේ ඉන්නවනේ එතකොට ඩවුන් ස්ට්‍රේන්ජ් බොටම් මේ කට්ටියගේ ආරෝපණය ඉලෙක්ට්‍රෝන ආරෝපණය තුනෙන් පංගුවයි ඒක පරීක්ෂණාත්මකව තහවුරු කරගෙන ඉවරයි එහෙම තමයි වෙන්නේ රයිට් එතකොට එහෙනම් මේ ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ක්වාක්ස් හයක් තියෙනවා. টপ බොටම්, අප් ඩවුන්, චාම් ස්ට්‍රේන්ජ්. ලිප්ටන් හයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන, මියෝන්, තව්. ඊළාට නියුට්‍රිනෝ තියෙනවා ආපහු. ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව, මියෝන් නියුට්‍රිනෝව, තව් නියුට්‍රිනෝ. ඔන්න ওই ටික ගත්තම ඔක්කොම කීයද? 6යි, අතන 6යි, අතන 6යි, 12යි. ඊළාට අමතක කරන්න එපා තව දෙයක් තියෙනවා. මොකද මේ සෑම අංශයකටම තියෙනවා ප්‍රති අංශු කියන්නේ ඇන්ටි පාටිකල්ස් තියෙනවා. එතකොට 6යි ක්වාක්ස් 6ට තියෙන ඇන්ටි ක්වාක්ස් 6ක්, ලිප්ටන් 6ට තියෙන ඇන්ටි ලිප්ටන් 6ක්. එතකොට එතනත් 6 6 12යි, අතන 12යි, ඔක්කොම පදාර්ථ වලින් එනවා 12යි, ඈ ප්‍රතිපදාර්ථ වලින් 12යි 24ක් තියෙනවා. මුළු විශ්වයම හැදලා තියෙනවා 24යි. එතකොට පුතේ මේකෙදි ක්වාක්ස් මේ තියෙන අප් ඩවුන්, චාම් ස්ට්‍රේන්, টপ බොටම්. මේක මතක තියාගන්න. ලිප්ටන් පවුලේ මේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ මියෝන් මියෝන් නියුට්‍රිනෝව තව් තව් නියුට්‍රිනෝව මේ ඇවිල්ලා පළවෙනි ජෙනරේෂන් එක. ඒකට ඒ තමයි මේ කට්ටිය තමයි ඉස්සෙල්ලාම හොයාගත්තේ. දෙවෙනියට මේ කට්ටිය හොයාගත්තේ. මේක තුන්වෙනියට
මෙතන තව එයිද කියලා අපි දන්නේ නැහැ. ඉදිරි පරිශන වල සමහර මේවා fill වෙන්න ඉඩ තියෙනවා. අපි දන්නේ නැහැ දැන්. Right? ඊළඟට බලමු මේ තියෙන්නේ ප්‍රෝටෝන එක ක්වාක් සංයුතිය. ප්‍රෝටෝනයක් ධන ලෙස ආරෝපිතයි. එහෙනම් ධන ඊ එකක් එන්න නම් මේ බලන්න. අප් ක්වාක්ස් දෙකක් එනවා. 3 2 3 2 එකතු වෙනවා. එතකොට 3 4 වෙනවා. ඍණ 3 එකක් එකතු වුණාම කීයද? ධන එකක් එනවා මේ. එහෙනම් ධන ඊ එකක් එන්න නම් මෙන්න ක්වාක් සංයුතිය තියෙන විදිය. හොඳට මතක තියාගන්න ක්වාක්ස් කියන අංශ වලට තනියෙන් ඉන්න බෑ. තනියෙන් පැවැත්මක් නැහැ. ක්වාක්ස් කවදාවත් තනියෙන් ඉන්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝන ඒවත් ලිප්ටන් තනියෙන් ඉන්නවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තනියෙන් කක්ෂ වල ඉන්නේ. හැබැයි ක්වාක්ස් වලට හැම වෙලාවෙම තව කෙනෙක් එක්ක සහසම්බන්ධතාවයක් තියෙන්නම ඕනි. නැත්තම් පවතින්නේ නැහැ. ඒ අනුව මෙන්න මේ කට්ටිය අතර සහසම්බන්ධතාවයක් පවත්වා ගන්න අංශු තියෙන ඒවට කියන බලවාහක කියලා. ඒවට කියන ග්ලුවෝන්. ග්ලුවෝන් කියන බලවාහකේ පාවිච්චි වෙනවා. රයිට්? දැන් බලන්න නියුට්‍රිනෝව MC කරා. අප්. එතකොට දැන් නියුට්‍රෝනයක් නම් උදාසීන වෙන්න එපැයි. නියුට්‍රෝනයක් නම් උදාසීන වෙන්න එපැයි. ඒතකොට වෙන්නේ මේ බලන්න. අප් ක්වාක්ස් 1යි ඩවුන් ක්වාක්ස් 2යි. එතන මෙතන පොඩි කරෙක්ෂන් එකක් වෙන්න ඕනේ පුතේ මෙතන එන්න ඕනේ ඍණ 3න් 1ක් ආපහු. ඇයි මෙතන ඩවුන් ක්වාක්ස් දෙකක් තියෙන මේ ඍණ 3න් 1යි ඍණ 3න් 1යි ධන 3න් 2යි බිංදුවක් වෙන්න ඕනේ. එතන මෙතන එක නිවැරදි කරන්න බිංදුවක් වෙන්න ඕනේ. රයිට්? අතට ඔය ක්වාක්ස් සංයුතිය මතක තියාගන්න ඕනේ ආල. හරි? මේ තියෙන්නේ. ඩවුන් 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 ක්වාක්ස් දෙකයි අප් එකයි නම් කවුද? නියුට්‍රෝනයා. අප් අප් ක්වාක්ස් නම් අප් දෙකයි ඩවුන් එකයි නම් ප්‍රෝටෝනයා. ඩවුන් ඩවුන් යුනන් ආපෝ නියුට්‍රෝනයා. එහෙම තමයි යන්නේ. ඕක සරල දෙයක්. එතකොට දෙවෙනි ක්‍රය තමයි පුදේ ක්වාක්ස් වලින් හැදෙනවා. ක්වාක්ස් වලින් හැදෙන සියලුම අංශු වල පොදුවේ තියෙනවා හාඩර්න්ස් කියලා. හාඩර්න්ස්. හාඩර්න්ස් වර්ග දෙකයි. එකක් තමයි බැරියෝන්ස්. අනිත් එක තමයි මීසෝන. බැරියෝන්ස් කියලා කියන්නේ ක්වාක්ස් වලින්මයි හැදෙන්නේ. හරි? ක්වාක්ස්මයි. දැන්ද විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා ක්වාක්ස් තුනේ අංශය මොනවද? නියුට්‍රෝන ප්‍රෝටෝන. එහෙනම් නියුට්‍රෝන ප්‍රෝටෝන ඇවිල්ලා බැරියෝන්ස්. මේ තියෙන බැරියෝන්ස් වලට එන්නේ. ක්වාක්ස් විතරයි. මීසෝන කියලා කියන්නේ ක්වාක්ස් සහ ඇන්ටි ක්වාක්ස් එහෙනම් ප්‍රති ක්වාක්ස් සහ ක්වාක්ස් එකතු වෙලා හැදෙන ඒවා. මේවා තියෙන පායෝනික පයි වලින් එහෙම සංකේතවත් කරන මේ තියෙන. මේවා ඇත්ත තරම් මේ අව්‍යවකාශයේම එනවා. තේරෙනවද නේද? මේවා එනවා මීසෝන්ස් එම ඕන තරම් තියෙනවා. හරි? දලා දහසක් තිබම ඇති. එතකොට මේ බලන්න මේකට මතක තියාගන්න මේ බැරියෝන්ස් කියන්නේ ක්වාක්ස් වලින් හැදෙන ඒවානේ පුතේ. එතකොට මේ බලන්න ප්‍රෝටෝන් අප් අප් ක්වාක්ස් ඩවුන් මෙන්න මේවා සම්බන්ධ වෙනවා අර කියපු බලවාහක වලින්. එතකොට මේක න්‍යාසය ඇතුලේ තියෙන්නේ මේ කටියට ක්වාක් ගලවලා ගන්න හැම දෙයක්. තේරෙනා නේද? එතකොට මෙව්වගෙන් තමයි ප්‍රබල න්‍යාසික බල ඇති වෙන්නේ. ස්ට්‍රෝන් නියුක්ලියර් ෆෝස් ඇති වෙන්නේ මෙන්න මේ වගේ. එතකොට මේ තුන් දෙනා හැම වෙලාවෙම කම්බයින් වෙන්නේ එතන තියෙනවා කලර් ෆේවරේෂන් කලර් චාර්ජ් එක කියලා එකක්. ඒ කියන්නේ ක්වාක්ස් අප් වුණාට ඒකට වර්ණයක් වගේ තියෙනවා. හැම වෙලාවෙම තුන් දෙනා එකතු වෙනවා නම් නිල් පාටයි රතු පාටයි කොළ පාටයි කම්බිනේෂන් එක උදාසීන ශක්ති තත්වයක් වගේ එකක්. ඒ විදිහට එකතු වෙන්න ඕනේ. එතකොට ඒව තමයි ස්ථායි වෙන්නේ. රයිට්? එතකොට මේ නියුට්‍රෝනෙත් අප් ඩවුන් දෙකයි. රයිට්? දැන් මේකත් අර විදිහට ගත්තොත් මේ ඉස්සලා ටිකමයි තියෙන්නේ ලිප්ටෝන පවුල සහ ක්වාක්ස් පවුල. මේ ඇවිල්ලා පුතේ බලවාහක පවුල. මෙන්න මේ බල වාහක පාවිච්චි කළා තමයි ඔය විද්‍යුත් ශේෂ චුම්බක ශේෂ ගුරුත්ව ශේෂ අන්න ඒ වගේ බල නිර්මාණය කරන්නේ. එතකොට බල සංසන්දනය වෙන්නේ කොහොමද? මෙන්න මේ වාහක. මේවට කියනවා ෆෝස් කැරියර්ස්. ඒතර දෙන්නෙක් අතර සංනිවේදනයක් තියෙනවා නම් බැඳීමක් තියෙනවා වගේනේ. අන්න ඒ නිසා මෙන්න මේ ග්ලුවෝන් කියන එක තමයි ක්වාක්ස් අතර තියෙන්නේ. තේරෙනවද? ප්‍රෝටෝනේ තමයි විද්‍යුත් චුම්බක බල ඇති කරන්නේ. ඔය චුම්බක ශේෂවල බල. ඊළාට බෝසෝනේ ඉසට් කියන බෝසෝනයක් තියෙනවා. ඒ ඉසට් කියන බෝසෝනේ දායක වෙනවා බීටා අංශු පිට කරන්න නියුට්‍රෝන වලින්. හරි? W බෝසෝනත් ඒ වගේ. මේ හිග් බෝසෝනේ නැත්තම් මේ විශ්වයේ ස්කන්ධයක් නැහැ කියනවා. හරි? එතකොට පීටර් හිග්ස් කියන කෙනා මේක පුරෝකථනය කරේ 1960 ගණන් වල හොයාගත්තේ 2013. එතකොට හිග් බෝසෝනෙන් තමයි අර කට්ටිය එකතු කරලා ස්කන්ධය ඇති කරන වස්තු බවට පත් කරන්නේ. නැත්තම් හිග්ස් නැත්තම් මේ සියලු මනුෂ්‍ය ආලෝකයේ වේග යනවා මේ විශ්වයේ මෙහෙනම් ශක්තිය විතරයි. තේරුණා නේද? හොඳට මතක තියාගන්න බලවාහක වලට කියන නම තමයි බෝසෝනය. හරි? මේ බෝසෝනය කියන එක දුන්නේ ඉන්දියාවේ විද්‍යාඥයෙක් අයින්ස්ටයින් සමග වැඩ කරලා එයාගේ නමේ කෑල්ලක් තමයි මේ බෝසෝන. රයිට්? එතකොට මෙන්න මෙතේ සරලව කිව්වොත් මතක තියාගන්න ලිප්ටන් 6යි ඇන්ටි ලිප්ටන්ස් 6යි.
ක්වාක්ස් 6යි ඇන්ටි ක්වාක්ස් 6යි බෝසෝන 6යි දැන් මේ බෝසෝන කියන එක ආවේ බලවාහක නේද එතකොට පදාර්ථ ප්‍රතිපදාර්ථ කියලා જાතියක් තියෙනවා කියනවනේ එතකොට ප්‍රතිපදාර්ථයක් හැදෙන්නේ ප්‍රතිඅංශ වලින් ඒතර දැන් අපි ගත්තොත් ප්‍රෝටෝනයක ප්‍රතිප්‍රෝටෝනය මොකද්ද ප්‍රෝටෝනයේ සර්ව සමය ආරෝපණය ඍණ දැන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම මම ඇවිල්ලා පදාර්ථේ නම් කණ්ණාඩියෙන් පේන මගේ ඉමේජ් එක මොකද්ද ප්‍රතිපදාර්ථය වගේ එකක් ඒකේ ප්‍රතිබිම්බයක් වගේ ඒ වගේ එකක් තමයි මෙතන ඒතර අපි අර ඉලෙක්ට්‍රෝනයට සර්ව සමය නමුත් ධන ලෙස ආරෝපිතයි ප්‍රතිප්‍රෝටෝන ප්‍රති ඉලෙක්ට්‍රෝන අන්න ඒවට කියන ඇන්ටි මැටර් හරි ප්‍රතිපදාර්ථ පදාර්ථයි ප්‍රතිපදාර්ථයි එකතු වුණාම පදාර්ථයි ප්‍රතිපදාර්ථයි එකතු වුණාම ශක්තිය මුදා හරිනවා අන්න ඒකට අපි කියනවා ඇනිහිලේෂන් එහෙම නැත්නම් සමූල ඝාතනය තනිකරම ශක්තිය මුදා හරින්නේ ඒ කියන ධන ප්‍රොසිටෝනයේ කුරින ප්‍රොසිටෝනික එකතු වුණොත් ගැමා අංශු පිට වෙනවා තනිකරම ශක්තිය ඒක තමයි මෙතන වෙන්නේ රයිට් එතකොට බලන්න මේක අනිවාර්යෙන් සිලබස් එකේ තියෙනවා සංසන්දනාත්මක වලට ගන්න මොකද්ද ඒක මූලික බල වර්ග අපි දැන් ඝර්ෂණය කියලා ගන්නවනේ ඝර්ෂණය ඇත්තට මොකද්ද ස්ථිති විද්‍යුත් බලයක් තේරෙනා නේද එතකොට අපි දැන් අපි ස්ප්‍රින් එකක් ගත්තොත් අදින ස්ප්‍රින් එකක් රබර් පටියක් මොනවාද ස්ථිති විද්‍යුත් බල මේව අතර අන්තරණුක බල අතර එන එකනේ අපි ඒ වුණාට එහෙම කියන්නේ නැහැනේ ඒ මෙහෙනම් මේ විශ්වය කොච්චර බල තිබුණත් ඒව මූලික ඒවා හතරකට බෙදෙනවා මොනවද මූලික ඔය පවතින බල වර්ග හතර එකක් තමයි ගුරුත්වාකර්ෂණ බල සර් අයිසැක් නිව්ටන් විසින් 1666 දී අනාවරණය කරගත්තා එතකොට ස්කන්ධ දෙකක් අතර අන්‍යෝන්‍ය ක්‍රියාවක් සිද්ධ වෙන අන්තර් ක්‍රියාවක් සිද්ධ වෙන ඈ ප්‍රදේශයක් තියෙනවා නම් අපි කියන ගුරුත්ව ශේෂයක් තියෙනවා කියලා අන්නේ ශේෂය තුල ඉරහඳ තාරකා පෘථුවිය සහ චන්ද්‍රයා ආදී කොටගෙන මෙන්න මේ අන්තර් අන්‍යෝන්‍ය බල ක්‍රියාත්මක කරන හුවමාරු කරගන්නේ ග්‍රැවිටෝන් කියන බෝෂෝනේ තේරෙනා නේද ඒකෙන් තමයි ගුරුත්වාකර්ෂණ බල ශේෂය ඇති වෙන්නේ මේවා ඉතාම දුර්වලයි තෝ දිඟු දුරකට මේවා විහිදෙනවා අනන්තය දක්වා විහිදෙන්න පුළුවන් එක එෆ්යාමාන එකයට ආර් වර්ග විදිහට යන්නේ නේද රයිට් එතකොට තාම දුර්වලයි මේ ස්කන්ධයත් එක ගන්නකොට අර බලයේ ප්‍රමාණය මදි ඊට විදුලි චුම්බක බල ඔය හයිඩ්‍රජන් නියෂ්ටිය වට ඉලෙක්ට්‍රෝන එමයන් විදුලි චුම්බක බලවලින් තේරෙනවා නේද ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆෝස් ඒකට දායක වෙන්නේ ෆෝටෝනේ කියන බෝසෝනිය බල වාහකය තේරෙනවා නේද ඊළඟට එතකොට මේව දෙකම ඇත්තනම් පරමාණුෙන් පිට වගේ තියෙන ඒවා වගේ හිතමුකෝ අපි දැන් බලන්නකෝ ප්‍රබල නියෂ්ටික බල කියලා જાතියක් තියෙනවා අන්නේ ප්‍රබල නියෂ්ටික බල එන්නේ පුතේ මෙන්න මෙතනදී එන්නේ ක්වාක්ස් ක්වාක්ස් අතර තමයි වෙන්නේ ස්ට්‍රෝන් නියුක්ලියර් ෆෝස් ක්වාක්ස් ක්වාක්ස් අතරේ වට කියන ප්‍රබල නියෂ්ටික බල විශ්වයේ තියෙන ප්‍රබලම බල අන්නේවා ඒවා ප්‍රෝටෝනෙන් ඔබටවත් යන්නේ නැහැ ඉතාම කිටි දුර බල ෂෝට් රේන්ජ් ෆෝස් අනන්තය දක්වා යන්නේ ඊළඟ එක තමයි පුතේ මෙතන නැහැ මේක පේන්නේ නැහැ හතරවෙනි බල වර්ගය තමයි අපි සාකච්ඡා කරන දුර්වල නියෂ්ටික බල weak nuclear force ඒක වෙන්නේ අපි කලින් කතා කරා විකිරණශීලීතාවයේ නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වෙනකොට බීටා අංශු පිට කරනවා අන්නේ බීටා අංශු ගලවලා එළියට දාන්න පාවිච්චි වෙන දුර්වල නියෂ්ටික බලයට කියනවා දුර්වල නියෂ්ටික බලය weak nuclear force ඒකට භාවිතා වෙන බල වාහකය W කියන බෝසෝනිය නැත්නම් Z කියන බෝසෝනිය right එතකොට නිකන් හිතන්න මේ ෆන්ඩමෙන්ටල් ෆෝසස් අපි සංසන්දනය කරොත් මේ තියෙන නියෂ්ටිය වට ඉලෙක්ට්‍රෝන යන්න ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆෝස් පාවිච්චි වෙනවා විද්‍යුත් චුම්බක බල ABC ප්‍රකාශන වලට આવත් අඳුන ගන්න ඊට නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වෙනකොට බීටා අංශු පිට කරනවා නම් මොකද්ද දුර්වල නියෂ්ටික බල ඊළඟට ප්‍රෝටෝන නියුට්‍රෝන ඇතුලේ ඒවා අතර ක්වාක්ස් අංශු අතර පවතින බල තමයි මේ විශ්වයේ ප්‍රබලම බල ඒවා ප්‍රබල නියෂ්ටික බල කියනවා ඊළාට මේ ඇපල් වැටීමට හෝ ග්‍රහලෝක අතර මන්දාකිණි තරු අතර ගුරුත්වාකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා ඒව තමයි විශ්වයේ තියෙන දුර්වලම බල ග්‍රැවිටෝන් කියන බෝසෝනේ දායක වෙනවා එතකොට දුවල පුතාට මතක තියාගන්න තියෙන්නේ විශ්වයේ තියෙන මූලික අංශුවක් කියන්නේ තවදුරටත් අභ්‍යන්තර ව්‍යුහයක් නොමැති අංශු ඒවා මූලික වශයෙන් පවුල් දෙකක ඉන්නවා එකක් තමයි ක්වාක්ස් පවුල හයක් ඉන්නවා එකක් තමයි ලිප්ටන් පවුල ඒකෙත් හයක් ඉන්නවා ඊළඟට බලවාහක ඒවා හයක් තියෙනවා තේරෙනවද බලවාහක ටික බෝසෝන් කියලා අපි කියනවා එහෙනම් අර මූලික අංශුව ගත්තොත් ඒවගේ තියෙන ප්‍රති අංශු ඇන්ටි පාටිකල්ස් එහෙනම් ක්වාක්ස් ඇන්ටි ක්වාක්ස් 6යි 6යි 12යි ලිප්ටන් ඇන්ටි ලිප්ටන්ස් 6යි 6යි 12යි ඔක්කොම 24යි ඔය ටික තමයි පුතේ න්‍යාස්තික භෞතික විද්‍යාවේ දල අදහසක් වලට ගන්නව නම් අධ්‍යයනය කරන්න තියෙන්නේ රයිට් එහෙනම් දුවල පුළා මතක තියාගන්න මෙන්න මේ සංසන්දනාත්මකව ගන්න
ටේබල් එකෙන් ඔයාලට පුළුවන් මේ බලවල ප්‍රබලතාවය සහ රේන්ජ් එක අඳුනගන්න. මේ ටික අඳුනගත්තම ඇති. රයිට්? ඒක අවශ්‍ය නැහැ. මේ ටික අඳුනගත්තම ඇති. රයිට්? එහෙනම් පුතේ මේ විශ්වය පිළිබඳව අපි හදාරීමේදී අංශු භෞතික විද්‍යාව පිළිබඳව ඔයාලට ස්වයන් අධ්‍යයනයක් තවදුරටත් කරන්න පුළුවන් අන්තර්ජාලය ඕන තරම් මේවට වීඩියෝස් තියෙනවා. ඒ කියන්නේ ඔෆිෂියල් වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඔෆිෂියල් වීඩියෝස් බලන්න. ඊළඟට අරමම කියපු න්‍යාස්තික භෞතික විද්‍යාවේදී භාවිතා වන මූලික භෞතික රාශි වල අර්ථ දැක්වීම් ටික මතක තියාගන්න, සමීකරණ ටික ලියාගන්න, සරල උදාහරණ ගණන් වලින් තේරුම් ගන්න, විභාග ගණන් කීපයක් කරන්න, ඒකලා ඒ සිද්ධාන්තය තවදුරටත් තහවුරු කරගන්න. එහෙමනම් මොනවා හරි වලට ගැටලුවක් තිබ්බනම් උද්ගලිකව අපේ දුරකථන වලට යැමතුම් දෙන්න පුළුවන්. එහෙනම් දුවල පුතාලට ජයග්‍රහී මාවතකට එලි පෙහෙලි නන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශ්වාසයෙන් වැඩ කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි.